වස්සාන ධර්ම දේශනා. පින්වත්නි, මේ මරණාසන්න මොහොතේදී අපි විසින් කරපු කුසල අකුසල කර්මයන් මේවා අතරින් යමක් යම් කිසිවක් ඒ අවස්ථාවේදී අවසාන සිතිවිල්ල වශයෙන් එළඹෙනවා නම් ඒ සිතිවිල්ලට අපි කියනවා මොන සිත කියලාද? චුතිසිත කියලා. එතකොට චුතිසිත අවදි වෙනවා කර්ම නිමිත්තත් එක්කම. කර්ම නිමිත්ත කියලා කියන්නේ කර්මයක් කිරීමට, සිදු කර ගැනීමට, කුසල හෝ අකුසල කර්මයක් සිද්ධ වෙන්නට උපකාර වෙච්ච වස්තුන් හා පුද්ගලයන්. එතකොට මරණාසන්න වෙච්ච සත්වයාගේ සිතට කර්මය එළමෙන් නැතුව කර්ම නිමිත්ත එළමෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රාණඝාත කරපු අයට තමන් මරපු සත්තු පේන්න පටන් ගන්නවා. ප්‍රාණඝාතයට වුමනා කරන උපකරණ, සත්තු මරන්න වුමනා කරපු දේවල්, අවි ආයුධ, කඩුදුණු, මුගුරු, මේ වගේ දේවල් පේන්න පටන් ගන්නවා. අපි කියමුකෝ කෙනෙක් සත්තු මැරුවා නම් ඒ විදිහට පේනවා. හොරකම් කෙරුවා නම් හොරකම් කරපු දේවල් පේන්න පටන් ගන්නවා. කාම මිත්‍යාචාරය දුනා නම් මේ ඔක්කොම පේන්න පටන් ගන්නවා. කාම මිත්‍යාචාරය දෙන්න හේතු වෙච්ච අය, ඒ පුද්ගලයෝ ඔක්කොම පේනවා පින්වත්නි. බොරු කිව්වා නම් ඒ බොරු කියපු අයව, බොරු කරපු විදිහ, බොරුවට රඟපාපු විදිහ ඔක්කොම පේනවා. ඊළඟට සුරාපානය කරා නම් අරක් බෝතල්, ඒ වගේම ඔය වගේ මත්ද්‍රව්‍ය, ඔය ඔක්කොම පේනවා පින්වත්. දැන් බලන්න මරණසන්න මොහොතේදී මෙච්චර පේන්නේ මේ ඇස් දෙකෙන්ද පේන්නේ? ඇස් දෙකෙන් පේන්නේ නැහැ පින්වත්. ඒ වෙලේ ඇස් දෙක පියවෙනවා. ඇස් දෙක පියවෙනකොටම චුතිසිත අවදි වෙනවා. අන්න එතනටයි පේන්නේ. ආන්න ඒ චුතිසිත විඥාණයට තමයි ගෝචරවන්නේ. ඒ ගෝචරවන විඥානිදි තමයි Tamanta අවසාන සිතිවිල්ල ඇති වෙන්නේ. පව් වැඩ කරපු මිනිස්සු ගොඩාක් දෙනෙක් නිරයට යන්නේ ඒකයි පින්නේ. දිනපතා නමුතුම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතර ධර්මානුශාසනා වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදෙස්ගතව සිටින නිරෝෂා චාන්දනී මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ වැල්ලබඩ බුස්සේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා මෑණියන්ගේ ජනවාරි මස 8 වන දිනට යෙදෙනා වූ ජන්මදිනය සිහි කරමින් එතුමියට ආශිර්වාද පතා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එතුමියගේ සෙසු අරමුණු අතර සඳහන් වන්නේ පරලෝ සැපත් නන්දිරි සිඤ්ඤෝ දෑබර පියාණන්ට සහ රොෂාන් ඉන්දික සොහොයුරා ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමයි. අද දේශකයාණන් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරුබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස් සවන කාලෝ අයම් බදන්තා ධම්මස් සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය වන මේ උතුම් සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා විදේශගතව සිටින නිරෝෂා චාන්දනී පින්වත් මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ වැල්ලබඩ බූස්සේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා මෑණියන්ගේ ජනවාරි 8 වන දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගැනීම. ඉතින් එතුමිය බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තමන් මෙලොවට බිහි කළ ආදරණීය අම්මා රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා මෑණියන්ට සුභම සුභ ජන්මදිනයක් වේවා කියන උතුම් ආශිර්වාදයෙන් අද මේ බණපදය ලෝකයක් පුරාම අහන්නට සලස්වමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවනවා. අපි පින්වත්නි, ඒ ප්‍රධාන අරමුණ වෙච්ච මියුරින් පෙරේරා ආදරණීය අම්මට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනාව කරන ගමන් ධර්ම ශ්‍රවණය කරන ඔබටත්, ඒ වගේම දේශනාව සිදු කරන මටත්, ලක්වැසි ලෝවැසි පින්වන්ත හැම දෙනාටමත් මේ ධර්ම දේශනාව අතරතුරදීම ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් බණ අහන්නට සූදානම් වෙමු. බලන්න පින්වත්නි, මේ සසරක තියෙන භයානකකම. පින්වත්නි, මේ සසර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නිදහස් වෙන්නම ඕන එකක්. බලන්න මේ සසරේ තියෙන භයානකකම උදාහරණ වශයෙන්. මනුස්ස ජීවිතයේ ඉන්න අම්මා දරුවෙක් බිහි කරනවා. මේ දරුවා මනුස්ස ලෝකෙට මේ අම්මා බිහි කරන්නේ දහසක් බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. මගේ දරුවා මට සලකයි, මගේ දරුවා මට උපස්ථාන කරයි, වයසට යද්දි මට බෙහෙත් තේ ටික ගෙනල්ලා කවලපොවල මාව බලාගනි, මගේ දරුවා මං වෙනුවෙන් යුතුයකම් කරයි කියලා මේ අම්මා මේ දරුවව බිහි කරන්නේ වගේ බලාපොරොත්තුවකින්. හැබැයි පින්වත්නි, මේ දරුවා ලොකු මහත් වෙලා අම්මා වයසට යද්දී මේ දරුවාගේ අත් දෙකෙන්ම අල්ලගෙන ගිහිල්ලා මහ පාරේ තනි කරලා දානවා. අර අම්මගේ බලාපොරොත්තු වලට මොකද වුනේ? අන්න ඒ වගේ භයානක සසරක තමයි අපි ඉන්නේ. ඊට වඩා භයානකත්වයක් තියෙනවා මෙතන. මම ඒක සඳහන් කරන්න. ඒ දරුවා විසින්ම අර අම්මව මරනවා. බලන්න, අද අම්මව මැරූ නරුමක්කාර පුතා කියලා පත්තරවල පිටු ගණන් යන්නේ ඔයනේ. අම්මව මරලා ගඟට විසි කරලා දාන නරුමක්කාර දරුවෝ ඉන්නවා. පින්වන්නි, ඒ තරම් භයානක සසරක්. තාත්තගේ කැත්තෙන්ම තාත්තට කොටලා තාත්තව මරලා හංගන නරුමක්කාර දරුවෝ ඉන්නවා. ඒ තරම් භයානක සසරක තමයි පින්වත් ඔබත් මමත් අපි මේ ඉන්නේ. එතකොට කාවද විශ්වාස කරන්න පුළුවන්? අම්මා දරුවව හදන්නේ බලාපොරොත්තු ගොන්නක් තියාගෙන, දරුවා අම්මව මරලා දානවා, තාත්තා දරුවගෙන බලාපොරොත්තු ගොන්නක් තියන් ඉන්නවා, දරුවගේ අතින්ම තාත්තව මරලා දානවා. ඉතින් එහෙම මැරිලා ගියපු අම්මා තාත්තා දරුවට වෛර කරගෙන මැරෙන්නේ, එහෙම මැරිලා ගිහිල්ලා දරුවා විනාශ කරන්න ඇවිල්ලා පින්වත්නි පෙරේත ලෝකවල ඉපදිලා බලාගෙන ඉන්නවා. බලන්න, ඒ තරම් භයානක සසරක තමයි අපි මේ ඉන්නේ. කවුරුත් මේ ගැන හිතලා, මම මේ කියන වචනවලදී ධර්මයට අදාළ වචන මම මේ කියන්නේ, කවුරුත් මාත් එක්ක මුලින්ම මම කියන්නේ අමනාප වෙන්න එපා. මොකද හේතුව, මම කියන්නේ මේ සසරේ තියෙන භයානකකම, සසරේ තියෙන වේදනාව, සසරේ තියෙන දුක හේතුව ඔබට අවබෝධ වෙන්නේ නැති එකයි. අවබෝධ වෙන්නේ නැතිකොට
මට දොස් කියන්න පුළුවන්. ඇවිල්ලා මේ හාමුදුරුවන්ට දැනුමක් නෑ, තේරෙන්නේ මේවා බොරු කතා ඔහොම කියලා විශේෂණ පද දාලා යමෙක් මට චෝදනා කරන්න පුළුවන්. කමක් නෑ. චෝදනා කළාට පින්වත්නි, සසරේ අවබෝධයක් ඇති කරගන්න ඇත්තෝ පමණක් මේ පිළිබඳව මනාකොට අහලා ජීවිතය අවබෝධ කරගන්නට ඕන. අපි බණ යහන්න ඕනේ පින්වත්නි. එක එක්කෙනාට වෙච්ච ප්‍රශ්න, කාන්තාවන්ගේ ප්‍රශ්න, පුරුෂයන්ගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න නෙවෙයිනේ අපි අහන්න ඕනනේ. බණවලින් අපි අහන්න ඕනේ පින්වත්නි ධර්මය අහන්න ඕන. ඉතින් ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ සසර නිසා. අපි ඔක්කොරන් ප්‍රශ්න තියෙන නැතුව නෙවෙයිනේ. ගිහියෝ වශයෙන් ඔබට ඕන තරම් ප්‍රශ්න ඇති. පැවිද්ද වශයෙන් අපටත් ඕන තරම් ප්‍රශ්න තියෙනවා. හැබැයි ධර්මයේ තුල ප්‍රශ්න ගැන කතා කර කර හිටියයි කියලා අපි කිසි කෙනෙක්ට සුගතියක් නම් අයිති වෙන්නේ නැහැ පින්වත්නි. ප්‍රශ්න මැත්තේ ඉන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා දුගතියටයි ගියේ. ඒ නිසා අපි දුගතිගාමී වෙන්න ඕනේ නැණි පින්වත්නි. අපි යන්න තියෙන තැනට රැස් කරගමු කුසලය, රැස් කරගමු පින. ඒ නිසා ධර්ම දාණය කියලා කියන්නේම සසර දුකින් අත මිදෙන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා මේ සසර දුකයි කියන එක විතරක් අවබෝධ කරගන්න. අර දෙමව්පියෝ මැරිලා ගිහිල්ලා පෙරේතයෝ වෙන කතාවන්වත්, අම්මා තාත්තාව දරුවෝ මරලා දාන කතාවන්වත් නෙමෙයි. ඒකයි ඇත්ත සසර ගමනේ භයානකකම, ඒකයි ඇත්ත කතාව. නමුත් ඒක පිළිබඳවම හිත හිතා ගිහිල්ලා ඔළුව අවුල් කරගන්න නැතුව ධර්මය ගැන මෙනෙහි කරලා එවන් භයානක සසරකයි මම මේ ඉන්නේ. ඒ නිසා එවන් භයානක සසරකින් මම අතමි දෙනවා කියලා ඔබ හිතාගෙනම මේ ධර්මදේශනාව අහන්න. එහෙම අහලා සසර දුකින් අතමි දෙන්නම මේ බණපදේ උපකාර වේවා කියලාම හිතාගන්න. පින්වත්නි, අපි නිතරම ඔබට මේ වේදනාවන් පිළිබඳව, රූපයන් පිළිබඳව, අනිත්‍යතාවය පිළිබඳව දේශනා කරනවා. අදත් ඒ හා සමානවම යන දේශනාවක් සිද්ධ කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කතමං චාවුසෝ මරණං යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායෝ චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්දානං භේදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිතින්ද්‍රියස්සු පච්චේදෝ ඉදං උච්චතාවුසෝ මරණං කියලා මේ දහම් පාඨය. මේ දහම් පාඨයේ අර්ථය තමයි පින්වත්නි, ඒ ඒ සත්වයන්ගේ තමා ලබාගත් ජීවිතේ, එහෙම නැත්නම් තමන් ලබාගත් මේ ශරීරවලින් යම් චුතිවීමක් සිද්ධ වෙනවද, එහෙම නැත්නම් සමුගැනීමක් සිද්ධ වෙනවද, ජීවිතයෙන් ගැලවුණු බවක් සිද්ධ වෙනවද, මේකට මරණය කියලා කියනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකද්ද මේ තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව මරණය කියලා කියන්නේ? ඒ ඒ සත්වයන්ගේ ශරීරවලින් චුතිවීමක් වෙනවද, ජීවිතයෙන් ගැලවුණු බවක් වෙනවද, මිදිලා යන බවක් වෙනවද, පංචස්කන්ධයෙන් වෙන්නුණු බවක් වෙනවද, මෙන්න මේකට තමයි මරණය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව ක්‍රම හතරක් ඔස්සේ ධර්මය තුළ විග්‍රහ කරනවා. ඒ තමයි පළවෙනි ක්‍රමය ආයුක්කය ක්‍රමය. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි කම්මක්කය ක්‍රමය. තුන්වෙනි එක තමයි උභයක්කය. හතරවෙනි එක තමයි උපච්ඡේදක කියන ක්‍රමය. එතකොට මේ ආයුක්කය මරණය, කම්මක්කය මරණය, උභයක්කය උපච්ඡේදක්කය කියන මරණ දෙකත් එක්ක මේ කොටස් හතර බෙදෙන්නේ. ආයුක්කය කියන්නේ ආයුෂයේ ගෙවී යෑමෙන් මරණයට පත්වෙනවා. සත්වයේ ආයුෂයේ සම්පූර්ණ විඳලා ඒක එයාගේ ආයුෂය වරුණාට පස්සේ මරණයට පත්වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට කම්මක්කය කියලා කියන්නේ පින්වත්නි ගෙනාපු කර්ම ශක්තිය. අවසන් වනවත් සමගම ඒ කර්ම ශක්තියේ බලපෑම මත මරණය සිද්ධ වෙනවා. ඊළඟට උභයක්කය කියලා කියන්නේ කර්ම ශක්තියත් ආයුෂයත් යන දෙකම අවසන් වීමෙන් සිද්ධ වෙන මරණය. උපච්ඡේදක මරණය කියලා කියන්නේ පින්වත්නි අකාල මරණ කියලා අපි හඳුන්වනවා. එක තැනක අකාල කියලා කියන්නේ කාලයක් නැතුව
නොකාලයක මැරෙනවා. ආයුෂයක් තිබියදී, කර්මයක් තිබියදී සිද්ධවන්නා වූ හදිස්සි මරණ තමයි මේ උපච්ඡේදක මරණ හැටියට හඳුන්වන්නේ. පින්වත්නි, මේ දේශනාවට අපි ප්‍රධාන වශයෙන් මරණය ගැන දේශනා කරනවා. මොකද හේතුව තමයි මරණය පිළිබඳව අපි අවබෝධ කරගෙන ඉන්නටත් ඕනේ. ඒ වගේම තමයි පුනර්භවය පිළිබඳවත් මරණය සමග ඊළඟ භවයක් පිළිබඳව දේශනා වෙනවා බුදුදහම තුල. ඒ ඊළඟ ලබන භවයේදී කොහොමද මිනිස්සයා ආයති භවය ලබන්නේ? කොහොමද ආයති භවයේ සුවපත් වෙන්නේ? මොන වගේ පින්කම් කරන්න ඕනේද? මරණයත් සමග සුගතියක උපදින්න කියන කාරණාවද මේ දේශනාව ඔස්සේ අපි සාකච්ඡා කරනවා. පින්වන්නි, වෛද්‍ය විද්‍යානුකූලව මිනිස්සෙකුගේ මරණය සිද්ධ වෙන්න බලපාන කාරණා හතරක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි සිහිය නැති වෙනවා. දෙවෙනි එක තමයි ශ්වසනය නැති වෙනවා. ශ්වසන පද්ධතිය සම්පූර්ණම අක්‍රිය වෙලා යනවා. ඊළඟට හෘද ස්පන්දනය නැති වෙනවා. දැන් ගැහෙන පපුවේ හදවත තියෙනවානේ. ඒ හදවතේ ස්පන්දනය අර ඩොග් ඩොග් ගාලා ඒ ගැස්සෙන එක නැති වෙනවා. ඊළඟට මොළයේ විද්‍යුත් කම්පනය නැති වෙනවා. මොළයේ එක එක ක්‍රියාකාරීත්වයන් තියෙනවනේ පින්වන්නේ. විද්‍යුත් කම්පනයන් කියලා කියන්නේ දැන් මම ඇස් දෙකෙන් රූපයක් දැකලා ඒක මොළෙන් තමයි පින්වන්නේ අඳුනගන්නේ. මොළයට තමයි දාන්නේ. දැන් මොළෙන් හිතනවා අපි. දැන් පොතක් අපට දැක්කට පස්සේ මොළෙන් හිතන්න පුළුවන් මේක පොතක්, මේක කෑමක්, මේක බීමක්, මේක පළතුරක් කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒ වගේ පින්වත්නි, අපි දකින දේ මොළයේ විද්‍යුත් කම්පනයන් වල ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකෙන් තමයි හදවතට, මොළයත් හදවතත් දෙකම සම්බන්ධයිනේ පින්වත්නි, මේ සිතුවිලි අවදි වෙන්න. ඉතින් ඒ නිසා මොළයේ විද්‍යුත් කම්පනයන් සම්පූර්ණයෙන්ම විද්‍යුත් තරංග නැති වෙලා යනවා. එතකොට මේ මරණයට පත් වෙන අවස්ථා හතරක් පිළිබඳව තිබටයේ තියෙනවා ආගමික මතයක්. පුද්ගලයෙක් මරණයට පත් වීමේදී මෙන්න මේ අවස්ථා හතර පැහැදිලි කරනවා. ඒ තමයි මරණයට ලක්වන තැනැත්තාගේ ශරීරය පළමුවෙන්ම ලිහිල් වෙනවලු. එතකොට ඒ ශරීරයේ තියෙන ශක්තිමත් ස්වභාවය නැති වෙනවා. ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙනවලු. එතකොට පින්වත්නි, දෙවෙනි කාරණාව තමයි ඉන් පස්සේ කෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙනවලු. තුන්වෙනි කාරණාව ඊට පස්සේ උණ ගැනුණාක් මෙන් තද උෂ්ණ ගතියක් දැනෙනවා. හතරවෙනි කාරණාව තමාගේ මුළු ශරීරයේම විසිරී යන්නාක් මෙන්ම මේ මරණය සිද්ධ වෙන බව දැනෙනවා. මේ තිබ්බතේ පිළිගත් මතයක් තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ පින්වත්නි. ඒක තමයි අපි මේ ලූ ප්‍රත්‍ය දාලා දේශනා කළේ. මොකද අපේ පිළිගත් ආගමික මතයක් නෙවෙයි, බුද්ධාමි පිළිගත් ආගමික මතයක් නෙවෙයි මේක. තිබ්බතේ පිළිගත් ත්‍ිබටය පිළිගත් මතයක්. එතකොට මීට අමතරව මුහුණේ මාංශ පේශීන් පාලනය කරගත නොහැකි වෙනවා. කියාගන්න උත්සාහ කරන දෙයක් කියාගන්න බැරි වෙනවා. කන් නැසීම නැති වෙලා යනවා. දෑස් නොපෙනී යනවා. ඒ වගේම ඉතාම බරට තමන්ගේ අමාරුවෙන් හුස්ම වැටීම කියන ශාරීරික විපර්යාස සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි, අපට මෙතනදී තාම වැදගත් වෙනවා සත්වයෙකුගේ මරණයත් එක්කම භෞතික ශරීරයෙන් වෙන් වෙලා යන විඤ්ඤාණයක් තිබෙන බව. එතකොට නැවත උත්පත්තියක් ලැබනකොට ඊළඟ භවයේ තීරණය කරන වැදගත්ම සාධකය තමයි මේ විඤ්ඤාණය කියලා කියන්නේ. එතකොට දැන් අපට පැහැදිලි වෙනවා මෙතන විඤ්ඤාණයක් තියෙනවා කියලා. බුදුරජාණන් දේශනා කරනවා පංචස්කන්ධය තුළ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියලා උපාදානස්කන්ධ හතරක් තියෙනවා. පංචඋපාදානස්කන්ධා. එතකොට පංචඋපාදානස්කන්ධය තුළ විඤ්ඤාණ උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ විඤ්ඤාණයත් එක්ක ගැළපිලා එන උපාදානය වන දේවල්. එතකොට මේ ඔක්කොම මේ රැස් වෙලා තියෙන්නේ අපි එකතු කරගත්ත කර්ම ශක්තිය මත. එතකොට දැන් රූප උපාදානස්කන්ධය තුලත්, වේදනා උපාදානස්කන්ධය තුලත්, සංඥා උපාදානස්කන්ධය තුලත්, සංකාර විඤ්ඤාණ කියන මේ උපාදානස්කන්ධයන් දෙක තුලත් ගැබ්බෙලා තියෙන්නේ අපි රැස් කරපු කර්ම ශක්තිය. එතකොට විඤ්ඤාණය තුල තමයි විශේෂයෙන්ම කර්ම ශක්තිය ගැබ්බෙලා තියෙන්නේ. එතකොට මරණයට පත් වෙනකොට සත්‍යයට අවසානම චේතනාව ඇති වෙනව මොකද්ද? අපි ඒක දන්නවා. චුති චිත්තය අභිධර්මයේ සඳහන් වෙනවා. ඒකට චුති චිත්ත කියලා. ඒක තමයි චුති සිත කියලා අපි හඳුන්වන්නේ.
නැවත උත්පත්තියක් ලබනකොට පින්වත්නි මේ චුතිසිත ප්‍රබලව බලපානවා. ප්‍රබලව ප්‍රබලව කියලා කියන්නේ පින්වත්නි ඊටාම ශීඝ්‍රයෙන් සිතුවිලි අවදි වෙනවා මරණාසන්න පුද්ගලයෙකුට. හරියට ඡායාරූප පෙළක් වේගයෙන් 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 යවාගෙන යවාගෙන යනවා වගේ වීඩියෝ පටයක් දාලා රූප රාමු එකින් එකක් ඉවර වෙද්දී එකින් එකක් පැන නගිනවා වගේ මේ තමන් ඉදිරියේ තමන් රැස් කරපු කර්ම ශක්තිය විඥාණය තුල රඳා පැවැත්තිලා තියෙනවා. ඒවා පේන්න පටන් ගන්නවා. පේනවයි කියන්නේ මේ මස් ඇස් දෙකෙන් නෙවෙයි පේන්න පින්වන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් මසසට ගෝචර වන මේ රූප පේනවා කියලා නෑ. තමන් ඒ මස් ඇස් දෙකෙන් දැකලා මස් අත් දෙකෙන් කරපු මේ කර්ම ශක්තියයි පින්වත්නි සත්‍යයාගේ චින්තනයට අවදි වෙන්නේ. එතකොට මරණාසන්න මොහොතේදී මේ සත්‍යයාගේ චිත්ත සන්තාණයට අයිති වෙනවා, හේතු වෙනවා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මෙන්න මේ තුනෙන් එකක් මරණාසන්න සත්‍යයාගේ ජීවිතයට එළඹෙනවා. එතකොට කර්මය යනුවෙන් අදහස් කරන්නේ මොකද්ද මෙතන? කර්මය කියලා කියන්නේ සත්වයා විසින්ම ඒ භවයන් තුල කළා වූ පෙර භවවලදී සිද්ධ කළා වූ කුසල අකුසල කර්මයන් තමයි මේ කර්ම කියලා කියන්නේ. කර්මය කියන්නේ අපි කියනවා තමන් උත්පත්ති ලැබීමේදීම රැගෙන එන දෙයක් පින්වත්නි. සසරෙන්ම අරන් එන දායාදය තමයි කර්මය නම් වූ දායාදය. කම්ම දායාදෝ කර්මය කියන දායාදය අපි සසරින්ම අරන් ඉන්නේ. එතකොට පින්වත්නි මේ මරණාසන්න මොහොතේදී අපි විසින් කරපු කුසල අකුසල කර්මයන් මේවා අතරින් යමක් යම් කිසිවක් ඒ අවස්ථාවේදී අවසාන සිතිවිල්ල වශයෙන් එළඹෙනවා නම් ඒ සිතිවිල්ලට අපි කියනවා මොන සිත කියලාද? චුතිසිත කියලා. එතකොට චුතිසිත අවදි වෙනවා කර්ම නිමිත්තත් එක්කම. කර්ම නිමිත්ත කියලා කියන්නේ කර්මයක් කිරීමට සිදු කර ගැනීමට කුසල හෝ අකුසල කර්මයක් සිද්ධ වෙන්නට උපකාර වෙච්ච වස්තුන් හා පුද්ගලයන්. එතකොට මරණාසන්න වෙච්ච සත්වයාගේ සිතට කර්මය එළමෙන්නේ නැතුව කර්ම නිමිත්ත එළමෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රාණඝාත කරපු අයට තමන් මරපු සත්තු පේන්න පටන් ගන්නවා. ප්‍රාණඝාතයට උමනා කරන උපකරණ, සත්තු මරන්න උමනා කරපු දේවල්, අවි ආයුධ, කඩුදුණු මුගුරු, මේ වගේ දේවල් පේන්න පටන් ගන්නවා. අපි කියමුකෝ කෙනෙක් සත්තු මැරුවා නම් ඒ විදිහට පේනවා. හොරකම් කෙරුවා නම් හොරකම් කරපු දේවල් පේන්න පටන් ගන්නවා. කාම මිත්‍යාචාරය දුනා නම් මේ ඔක්කොම පේන්න පටන් ගන්නවා. කාම මිත්‍යාචාරය දෙන්න හේතු වෙච්ච අය ඒ පුද්ගලයෝ ඔක්කොම පේනවා පින්වත්නි. බොරු කිව්වා නම් ඒ බොරු කියපු අයව, බොරු කරපු විදිහ, බොරුවට රඟපාපු විදිහ ඔක්කොම පේනවා. ඊළඟට සුරාපානය කරා නම් අරක්කු බෝතල්, ඒ වගේම ඔය වගේ මත්ද්‍රව්‍ය, ඔය ඔක්කොම පේනවා පින්වත්නි. දැන් බලන්න මරණසන්න මොහොතේදී මෙච්චර පේන්නේ මේ ඇස් දෙකෙන්ද පේන්නේ? ඇස් දෙකෙන් පේන්නේ නැහැ පින්වත්නි. ඒ වෙලේ ඇස් දෙක පියවෙනවා. ඇස් දෙක පියවෙනකොටම චුතිසිත අවදි වෙනවා. අන්න එතනටයි පේන්නේ. ආන්න ඒ චුතිසිත විඥාණයට තමයි ගෝචරවන්නේ. ඒ ගෝචරවන විඥානිදි තමයි Tamanට අවසාන සිතිවිල්ල ඇති වෙන්නේ. පව් වැඩ කරපු මිනිස්සු ගොඩාක් දෙනෙක් නිරයට යන්නේ ඒකයි පින්වත්නි. එතකොට පව් වැඩ කරපු මිනිස්සුන්ට කර්ම නිමිත්ත බලපාන්නේ තමන් කරපු ඒ ප්‍රාණඝාත අකුසල්, හොරකම්, කාම මිත්‍යාචාර දේවල්, ඔව ඔක්කොම පේන්න පටන් ගන්නවා. විඥාණයට තමයි මේවා පේන්නේ, නැත්නම් මේ මස් ඇස් දෙකෙන් නෙමෙයි පේන්නේ. ඊළඟට දැන් කර්ම නිමිත්ත බලපාන විදිය, පින්කම් කරපු උදවියට, දැන් පින් වැඩ කරපු අයට පින්වත්නි දන් දුන් තැනැත්තාට ආහාර පාන ආදී දාන වස්තු හරි ප්‍රතිග්‍රාහකයෝ හරි මේ ඊට පස්සේ Tamanට සහාය වෙච්ච පුද්ගලයෝ හරි පේන්න පටන් ගන්නවා. වන්දනාමාන කළ තැනැත්තන්ට විහාර, චෛත්‍ය, මල් පහන් මේ ආදී දේවල් පේන්න පටන් ගන්නවා. දැන් මෙතන සඳහන් වෙනවා පින්වත්නි සමහර වෙලාවට දැන් ඇස් දෙක අරගෙන අපි මැරෙනවානේ. දැන් විඥාණය පිට වෙලා ගිහින් නැතිකොට කොහොමත් අපි ඇස් දෙක පේනවානේ. ඇස් දෙක පේනවා. දැන් විඥාණයටත් පේන ගමන් මස් ඇස් දෙකත් අවදි වෙලා තියෙන්නේ. මස් ඇස් දෙකටත් පේනවා. තමන්ගේ වටේ ඉන්න දරුවෝ, අඹු දරුවෝ, ස්වාමියා, භාර්යාව, ඊට පස්සේ මේ ගෙවල් දොරවල්, වතු පිටි, මේ ඔක්කොම පේන්න පටන් ගන්නවා.
තමන් ආස කරපු දේවල් කෑම බීම එහෙම කන්න බොන්න ගියාලා තියෙනවා නම් ඒ ඔක්කොම පේන්න පටන් ගන්නවා. මේ පේන්නේ මස් ඇස් දෙකට පින්වන්නේ. හැබැයි තමන්ට විඥාණය අවදි වෙලා මේ වෙලාවේ තියෙන්නේ තමන්ගේ හිතේ තියෙන බලවත් වූ කර්මය මොකද්ද? තමන් ආසාම කරපු දේවල් මොකද්ද? ඒ දේවල් විඥාණයට පේන්න පටන් ගන්නෙ. පව්වඩවලට ආස කරා නම් පව්වඩ කරන්න තමන් මුල් වෙලා හිටියා නම් අන්න ඒවා පේන්න පටන් ගන්නවා. පින් කරපු කෙනාට තමන් වඳුම් පිදුම් කරපු චෛත්‍යරාජයන් වහන්සේලා බෝධිරාජයන් වහන්සේලා මේවා පේන්න පටන් ගන්නවා. පින්වත්නි කොහොමද? පින්වත්නි දැන් එයා ඉස්සරහම චෛත්‍ය තියෙනවා නම් එයාගේ ඇස් දෙකෙනුත් චෛත්‍ය දකිනවා, විඥානයේ මුත් චෛත්‍ය වැඳපු විදිය ආරම්මණය කරනවා. දැන් බලන්නකෝ දුටුගැමුණු රජතුමා අවසානයේ මිය යනකොට එතුමා ඉස්සරහා රුවන්වැලි මහා සෑය හැදුවා කියලා සද්ධාතිස්ස රජතුමා සුදුරෙදි වලින් මහා සෑය වහලා සම්පූර්ණයෙන්ම පින්වත්නි දුටුගැමුණු රජතුමාට පේන විදියට මරණාසන්න මොහොතේදී සකසනවා මහා සෑය. ඉතින් අවසානයේ දුටුගැමුණු රජතුමා පින්වත්නි මහා සෑය හැදුවා කියලා හිතාගෙන සිතවිල්ල ඇති කරගෙන තමයි අනේ මම මහා සෑය හැදෙන්නේ මේ විදියටයි නේද කියලා ඒ සිතවිල්ලෙන් තමයි මිය ගියේ. මිය ගිහිල්ලා පින්වත්නි දිව්‍ය ලෝකේ දෙවියන් පිරිවරාගෙන දුටුගැමුණු දිව්‍ය රාජයා වශයෙන් අර මැරිච්ච කය තියෙනවා මනුස්ස ලෝකේ දේව කායක විඥාණය තැන්පත් වෙලා දෙව් කයක් පරිපූර්ණ කරලා ඇවිල්ලා මනුස්ස ලෝකේ රුවන්වැලි මහා සෑය වන්දනා කළා. බලන්න පින්වන්නේ. ඉතින් ඒ තරම් ආශ්චර්යමත් කාරණා මේ ධර්මයේ තුල තියෙනවා. ඒතර මේ කර්ම නිමිත්ත කියලා කියන්නේ මරණාසන්න මොහොතේදී තමන් කරපු කියපු හොඳ නරක දේවල් බලපාලා තමන්ගේ ඇස් පනා පිටම විඥාණයටත් පේනවා. ඒවා දිස්සුනොත් ඇස් දෙකටත් පේන්න පටන් ගන්නවා. ඊළඟට මේ ගති නිමිත්ත කියලා කියන්නේ පින්වත්නි කර්මයේ හේතු කොටගෙනම තමන් උපදින ස්ථානයේ තියෙන දෙයක්. කර්මය හේතු කරගෙනම තමන් උපදින ස්ථානයට තියෙන දෙයක් තමයි ගති නිමිත්ත කියලා කියන්නේ. ගති නිමිත්ත සමහර අයට මරණාසන්න අවස්ථාවේදී පේනවා. සමහර අයට පේන්නේ නැහැ. එතකොට නරකයේ උපදින අයට ගිනිජාලා පේන්න පටන් ගන්නවා. ලෝදිය, කල්දේරම්, යමපල්ලෝ මේ ආදී භයානක දේවල් ගති නිමිත්ත වශයෙන් පවුකම් කරපු මිනිස්සුන්ට පේන්න පටන් ගන්නවා. පෙරේතය වෙලා උපදින අයට අසූචි, සෙම, මල මූත්‍ර මේ වගේ දේවල් පේන්න පටන් ගන්නවා. ඊළඟට දිව්‍ය ලෝකෙ ඉපදෙන අයට දිව්‍යමය යාන වාහන, කල්ප වෘක්ෂ, ඊට පස්සේ දිව්‍ය විමාන මේ වගේ දේවල් පේන්න පටන් ගන්නවා. මනුස්ස ලෝකෙ ඉපදෙන අයට මනුස්ස ලෝකෙ ඉපදෙනවා නම් කොහොමද පේන්නේ? තොටිල්ලක් පේන්න පටන් ගන්නවා. රතු රෙද්දක් හෝ පේන්න පටන් ගන්නවා. මෞකුසක් දැర్శණය වෙනවා. මෞකුසක් කියලා කියන්නේ අම්ම කෙනෙකුගේ කුස පේන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි මනුස්ස ලෝකෙ ඉපදෙනවා නම් මිනිස් අම්මා කෙනෙකුගේ කුසක් හෝ තොටිල්ලක් හෝ රතු රෙද්දක් හෝ මොනවාම හරි දෙයක් දැర్శණය වෙලා තමයි පින්වත්නි මනුස්ස ලෝකෙ උපදින බව දැක්වෙන්නේ. ඒ බව දැක්වෙනවා තත්ත නිරයේ උපත්තහන්තේ ලෝහ කුම්බී දිස්වා උපට්ටාති. මනුස්ස ලෝකේ උපට්ටකේ මාතු කුච්චි දිස්වා උපට්ටාති. දේවලෝකේ උපට්ටකේ කප්ප රුක්ක විමාන සයනාදි දිස්වා උපට්ටාති. යමෙක් උපදින තැන්වලට අනුව ආලෝක සංඥා පහළ වෙනවා. ඒ ආලෝක සංඥා මොනවද? දෙව්ලොව ඉපදීමට නියමිත සත්වයෝ සුදු පැහැති ආලෝකයක් දකිනවා. එතකොට ඒ සුදු පැහැති ආලෝකයක් දකින්නේ දැන් ඔබ දිව්‍ය ලෝකයේ උපදින්නට යන්නේ කියලා කියනවා. එතකොට අසුරලෝ ඉපදීමට නියමිත සත්වයෝ අප්‍රසන්න අඳුරු කොළ පැහැති ආලෝකයක් දකිනවා. එතකොට අසුරලෝකයේ ඉපදෙන්න ඉන්නවනම් අසුරයන්ගේ පාට කොහොමත් හැඩය කොළ පාටයි. එතකොට ඒ පාටට හුරු කොළ පැහැති ආලෝකයක් ඒගොල්ලන්ට දිස්සෙනවා. ඒ කියන්නේ දැන් මනුස්ස ලෝකයේ ඉපදිලා අසුර ලෝකයේ ඉපදෙන්න එයාට යම් අකුසල කර්මයක් බලවත් වෙලා තියෙනවනම් අපි කියන්නේ අසුර ලෝකයේ කියලා කියන්නේ සතර අපායෙන් එක් අපායක්. එතකොට මෙන්න මේ අකුසල කර්මයේ බලවත් වෙලා එයා අසුර ලෝකයේ උත්පත්ති ලබන් අකුසල් පුරලා තියෙනවනම් ඒ ගති නිමිත්ත අනුව එයාගේ ජීවිතය ඊළඟ ප්‍රතිසන්දි ස්ථානයේ හැටියට පිහිටන්නේ කොහෙද? අසුර ලෝකේ. එතකොට ඒ සතර අපායෙන් එක් අපායක් වූ අසුර ලෝකී ඉපදීමට නියමිත සත්වයෝ
ඒ කාන්තේම කොළ පැහැති ආලෝකයක් දැක මනුස්ස ලෝකයේ චුත වෙනවා. මිනිස් ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා අසුර ලෝකේ ඉපදෙනවා. ඊළඟට මනුස්ස ලෝකේ ඉපදෙන්න ඉන්න નિયමිත සත්වයෝ කහ පැහැති ආලෝකයක් දකිනවා. මේ ආලෝක සංඥා පින්වත්නි, මේ ආලෝක සංඥා කහ පැහැති ආලෝකයෙන් දිස්සෙන්නේ මනුස්ස ලෝකේ ඉපදෙනවා නම් ලු. දැන් ඔබ මේකෙන් දැනගන්න යම් විදියකින් දැන් ඔබ මේ මනුස්ස ලෝකෙන් මිය යද්දී නැවත මේ මනුස්ස ලෝකේ ඉපදෙනවා නම් කහ පැහැති ආලෝකයක් ඔබට දිස්සුනොත් අනිවාර්යෙන්ම ඔබ නැවත මිනිස් ලෝම ඉපදෙන්න වාසනාවන්ත වෙලා තියෙනවා, පින් කරලා තියෙනවා. හැබැයි නැවත උප්පත්තිය ප්‍රාර්ථනා කරන්න එපා. ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදීම මිදෙන්න උත්සාහ කරනවා මිසක් නැවත ඉපදීමක් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා තමයි අපි කියන්නේ. ඊළඟට පින්වර්ණි, තිරිසං යෝනියේ ඉපදෙන්න ඉන්න සත්වයෝ නිල් පැහැති ආලෝකයක් දකිනවා. තිරිසං සතෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම නිල් පැහැති ආලෝකයක් දිස්සෙනවා. මොකද ඒ සත්වයන්ට එක එක ආලෝක සංඥා පහළ වෙනවා පින්වර්ණි. දැන් බලන්න තිරිසං ලෝකේ කියලා කියන්නේ හොඳ තැනක්ද? නැහැ. සතර අපායෙන් එක්තරා ස්ථානයක් තමයි තිරිසං ලෝකය කියලා කියන්නේ. ඒතර තිරිසං ලෝකේ ඉපදෙන નિયමිත සත්වයන්ට නිල් පැහැයක් දිස්සෙනවා. මනුස්ස ලෝකෙන් චුත වෙලා යනකොටම ඊළඟට පෙරේත ලෝකේ ඉපදෙන નિયමිත සත්වයෝ රතු පැහැති ආලෝකයක් දකිනවා. පෙරේත ලෝකේ යම් සත්වෙක් ඉපදෙනවා නම් ඔහුට පේන්නේ රතු පැහැති ආලෝකයක්. දැන් මේ ආලෝක සංඥා ගැන කියන්නේ අර කලින් කිව්වා අපි විවිධාකාර වෙච්ච මේ කැහි සෙන් සොටු ආදී දේවල් පේනවා පෙරේතයන්ට. ඒවා පේනකොට ආලෝක සංඥා පහළ වෙන්නේ රතු පැහැති ආලෝකයක්. නිරයේ ඉපදෙන්න નિયමිත සත්වයෝ දම් පැහැති ආලෝකයක් දකිනවා. දම් පැහැති ආලෝකයක් කියලා කියන්නේ නිරයේ උප්පත්තිය ලැබනවන. එතකොට බලන්න මේ නරක, තිරිසන්, പ്രേත, අසුර කියන මේ සිව් නිකාය තුලම ඉපදෙන්න ඉන්න සත්වයන්ට එක එක වර්ණවලින් මේ පැහැයන් දිස්සෙනවා. ඒ පැහැයන් දිස්සලා තමයි ඒ ලෝකයේ උත්පත්තිය ලබන්න ඒ අයට හේතු සැකසෙන්නේ. එතකොට මේ කවර ආකාරයේ උත්පත්තියක් වුණත් පින්වත්නි, චුතිසිතේ බලපෑම අනිවාර්යෙන්ම ඇති වෙනවා. මේ යමෙක් මේ ජීවිතයේදී විශාල අකුසල කර්ම, කුසල කර්ම මොනවා හරි දෙයක් රැස් කරලා තිබ්බත් යම් කිසි විදියකින් අවසානයේදී මේ චුතිසිත අනුව බලපානවා කුසලයේද අකුසලයේද කියන එක. මොකද කුසලය වුණොත් පින්වත්නි ඒකාන්තයෙන්ම සුගතියේ, අකුසලය වුණොත් ඒකාන්තියම දුගතියේ. බලන්න දැන් කල්පනා කරලා එහෙනම් දැන් චුතිසිත, චුතිසිත කියලා කියන්නේ අපේ අවසාන චේතනාවනේ. මැරෙනකොට අවසාන චේතනාව තමයි චුතිචිත්තය. මේකෙදි කොච්චර පිං කළා තිබිච්ච කෙනෙක් වුණත් අවසානයේ අකුසලයක් සිහිපත් වුණොත් ඒකාන්තයෙන්ම දුගතියේ ඉපදෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෝසල මල්ලිකාවගේ කතාවයි ධර්මාශෝක මහරජුරුවන්ගේ කතාවයි මේ පුනර්භවයන් දෙකෙන් ගන්න පුළුවන් අපට උදාහරණ. මොකද කෝසල මල්ලිකාව කියන්නේ පින්වන් ඉතාම ශ්‍රද්ධාවෙන් අසදෘශ මහා දානේ දීපු මල්ලිකා දේවිය, කුසල රජුරුවන්ගේ අගබිසව. හැබැයි කුසල රජුරුවන්ගේ අගබිසව එක්තරා කාලයකදී බල්ලෙක් එක්ක රමණය කළා. ඒ බල්ලෙක් එක්ක රමණය කළාට පස්සේ රජුරෝ අහනවා, ඔබ බල්ලෙක් එක්ක රමණය කළා නේද කියලා. එහිදී මල්ලිකාව කියනවා, නෑ මම එහෙම කළේ නෑ කියලා. ඔබේ ඒ ඇස පෙනීමේ දුර්වලතාවයක් ඇස් දෙක හදාගන්න කියලා මල්ලිකාව රජ්ජුරුවන්ට නැවත චෝදනා නගනවා. පින්වත්නි, අන්තිමේදී මල්ලිකාව මේ යද්දි, මේක ඇත්ත කතාවනේ, අදත් පින්වත්නි ගොඩාක් ලෝකේ ධනවත් කියන පැලැන්තිය උදවිය සතුන් එක්ක මේ රමණය කිරීම හේවත් කාමසේවණේ කිරීම කරනවා. ඉතින් ඒ නිසා මේ මල්ලිකාවත් එදා ඒ විදිහට බල්ලෙකු සමග සංවාසයේ යෙදුණා. ඒ රමණය කළා. එතනින් පස්සේ ඒ මල්ලිකාව රජුට බොරු කරගෙන ජීවත් වුණත් හිතට බොරු කරගන්න බැරුව ගියා. අන්න අවසානයේ එන චුතිසිතට බල්ලෙකු සමග සංවාසයේ දීමට මල්ලිකාව පෙළඹුණා. අන්න ඒ සිතවිල්ල බලවත් වූ නිසා, චුතිසිතවට ඒක බලවත් වෙච්ච සිතවිල්ලක් නිසා මල්ලිකාව මිය ගිහිල්ලා පින්වත්නි දින හතක් යනතුරු දුගතියේ දුක් විඳ කියනවා. ධර්මාශෝක රජුරොත් එහෙම, ධර්මාශෝක රජුරෝ විහෙර විහාරස්ථාන 84000ක් කළා.
ධර්මස්කන්ධ 84,000ම. හැබැයි ධර්මාශෝක රජුරුවන්ට අවසානයේ මතක් වුණේ මොකද්ද? යුද්ධය මතක් වුණේ. යුද්ධේ මතක් වෙලා රජුරු අවසානයේ දුගතියේ ඉපදුනා. දවස් 7ක් දුගතියේ පින්වන්නේ. ඉතින් ඒ වගේ ඒකාන්තයෙන්ම මේ කුඩා උවද අකුසල කර්මය චුතිසිතර නැගුණ හොත් ඒකාන්තයෙන්ම දුගතියට යන්න පාර කැපෙනවා. මතකනේ අවුරුදු 20,000ක් මුළුල්ලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිල් රැකලා උපසම්පදා සීලය දිවි දෙවෙනි කොට ආරක්ෂා කරගෙන අවසානයේ ගංගදිය පහරේ හසු වෙලා යනකොට ගහක කොළයක එල්ලිලා, ඒ කියන්නේ ගහක අත්ත කෙල්ලෙනවා. ඒ එල්ලෙනකොට ඒ කොළයක් කඩාගෙන තමන්ගේ අතට එනවා ඒ භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ ගඟේ ගහගෙන ගිහිල්ලා වතුර පෙවිලා අපවත් වෙනවා. ගංගියුරෙම පිඹුරෙක් කියලා, තඩි නාගයෙක් කියලා උත්පත්ති ලැබෙනවා. බලන්න ගෞතම බුදුහාමුදුරුව පහළ වෙනකොටත් ඒ නාගයා ඉන්නවා පිංවත්නි ගංගියුරේ. ඒ වගේ අමාමෑණි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර කියලා කියන්නෙම පින්වත්නි අතිමහත් භයානක එකක්. මේකෙන් මිදෙන එකම තමයි වටින්නේ. මේවා වර්ණනා කර කර ඉන්න එක නෙවෙයි. දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, සුගති සම්පත් මේවා ගැන කිය කිය වර්ණනා කර කර අපි අහවල් එකේ ඉපදෙන්න ඕනේ. අපි අහවල් විමානේ අපි යන්න ඕන. අපි මේ කරන පින්කම් වලට අපි සෞතිසාදිව්‍ය ලෝකයේ දෙවියෝ වෙන්න ඕන, අධිපති වෙන්න ඕන, සක්‍රියා වෙන්න ඕන. මිනිස්සුන්ගේ මේ මුලා ප්‍රාර්ථනාවන් නිසා පින්වත්නි තවත් සසර දිගු කරගෙන අවසානයේ නිරයටමයි යන්නේ. නිසා නතර වෙන්නේ මහගෙදර නිරය අපරාධ පින්වත්නි මේ මනුස්ස ජීවිතය. අපි ඒකයි නිතර දෙවේලම කියන්නේ ඔබ මේ නිකං කාලය කාදමන්න එපා. මොකද මේ ගෙවෙන්නේ වටිනා කාලයක්. මේ කාලය නිකං අපත යවන්න එපා. මේ කාලය නැවත ගන්න පුළුවන් කමක් නැහැ. මේ කාලය ඉතාම ශීඝ්‍රයෙන් ගෙවිලා යනවා. අවුරුදු 50ක් 60ක් අපි වැඩිම ආයු ප්‍රමාණයක් ජීවත් වෙයි. දැන් නම් එහෙම ජීවත් වෙන්නත් බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ චුතිසිතේ බලපෑම නිසා අනිවාර්යෙන් කොච්චර පින්කම් කරගෙන තිබ්බත් දුගතියට යන්න නම් පාරක් කැපෙනවාමයි. මොනවා හරි අකුසල කර්ම පොඩි දෙයක් හෝ තමන් කරගෙන තිබ්බනම් ඒක නිසා තමන්ට දුගතියට යන්න පාර කැපුණා වෙන්න පුළුවන්. ඒ නිසා අකුසල කර්ම ගැන හිතන් නැතුව ඉන්න බෑ. හිතෙනවා, මොකද තමන් කරපු අකුසල කර්ම චිත්ත සන්තානයට බොරු කරන්න බෑ. හෘද සාක්ෂියට තමන් වංචනික පුද්ගලයෙක් වෙන්න බෑ. හෘද සාක්ෂිය නැමැති උසාවිය නඩු විසඳන්නේ අවංකම මනුස්සයත් එක්ක. ඒ කියන්නේ තමන්ගේ සිතත් එක්ක. සිතත් එක්ක මේ නඩුව විසඳද්දී අනිවාර්යයෙන්ම තමන් පරාජය වුවොත් ඒකාන්තයෙන්ම පින්වත්නි තමන්ට දුගතියට වැටෙන්න සිද්ධ වෙනවා. එනිසා පින්වත් ඔබ දැනගන්න මේ ගති නිමිත්තට අනුව මොකද්ද මේ ගති නිමිත්ත කියලා කියන්නේ? ඒකාන්තයෙන්ම අවසානයේ පහළ වෙන චුතිසිත. ඒ චුතිසිත අවදි වීම තුළ දුගතියට යන්නෝ දුගතියට යනවා කොච්චර පින් කළා තිබ්බත්. ඊළඟට සුගතියට යන්නෝ කුඩා හෝ කුසලයක් කළත් සුගතියට යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් වසර 50ක් තිස්සේ පින්වත්නි කොසල් රජුරුවන්ගේ වදකයෙක් වශයෙන් සේවය කරපු එක්තරා පුරුෂයෙක් ඒ සේවයෙන් අයින් වෙලා කාලයක් යද්දී තමන්ට බෙලි කපන්න බැරි වෙද්දී, වද දෙන්න බැරි වෙද්දී, තමන්ගේ රාජකාරියෙන් අයින් වෙලා තමන්ගේ සතුටු සිතින් තමන්ගේ නිවසට යනවා. ඉතින් පින්වත්නි තමන්ගේ නිවසට ගිහිල්ලා බිරිඳ හදලා දෙනවා ප්‍රණීත ආහාරයක්. මේක කන්න සූදානම් වෙනකොටම පින්වත් මහරහතන් වහන්සේ නමක් මේ අවස්ථාවේදී නිවසට පිණ්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ මේ මිනිස්සයා හිතුවා අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ බෙලි කප කප හිටියට මොකද දාන වේලක් දී ගන්න බැරුව ගියා. ධනක් පැනක් දී ගන්න බැරුව ගියා. ඉතාම අසරණයි මම දැන්. දැන් මට වැඩ කර ගන්නත් බෑ. මගේ වැඩක්වත් කළ ගන්න මට පුළුවන් කමක් නැහැ. දැන් මම රැස් කරගත් අකුසල කර්මයන් ටිකක් හරි මං ගෙවා ගන්න මේ ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත ටිකක් පූජා කර ගන්න ඕනේ කියලා. අර කන්න හදපු ආහාර පංගුවෙන් අර ප්‍රණීත කෑමෙන් අග්‍රභාගය අර මහරහතන් වහන්සේට පිණ්ඩපාතයේ වශයෙන් පූජා කළා. ඒ අවස්ථාවේ පින්වත්නි තාම සතුටින් පිනා ගියා. මොකද මෙච්චර කාලයක් දානයක් දී ගන්න බැරි වෙච්ච නිසා අද
මම දානයක් පූජා කරගත්තා කියලා මේ මිනිස්සයා කොසල රජුරුවන්ගේ අවුරුදු ගාණක් හිටපු අධකයා සතුටු වෙවි ඉන්නකොට ඒ අවස්ථාවේ පින්වත්නි කුලප්පු වෙච්ච හරකෙක් ඇනලා ඔහුව මරණයට පාත් කළා. ඒ අවස්ථාවේ පින්වත්නි වසර 50ක් රජුගේ වදකයා වශයෙන් සේවය කළාට මොකද ඔහුගේ අවසාන සිතිවිල්ල බවට පත් උනේ අර මහරහතන් වහන්සේට පූජා කරපු අර දුගී දුප්පත් දාණය. මෙයා මහ ලොකු දෙයක් දුන්නේ නැණි කකා හිටපු කෑම පංගුවෙන් කොටසක් දුන්නා. කන්න හදපු කෑම ටිකේ අග්‍රභාගය දුන්නා. ඉතින් ඒ පිනෙන් සතුට සිතින් දෙව්ලොව උපන්නා. අදටත් සුගතියේ සැප විඳිනවා පින්වත්නි. ඒක වළක්වන්න බෑ. ඒ නිසා දැන් අපි දැනගන්නට ඕන පව්කම් කරලා කරලා පින් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. පව්කම් කරලා කරලා ඉවර වෙලා පොඩි පිනක් කරගත්තම ඇති කියන කාරණාවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පින්වත්නි තමන් නොදැනුවත් තමන් අතින් පව්කම් සිදු වුණා නම් තමන්ගේ රස්සාව වෙනුවෙන් තමන්ගේ අතින් පව්කම් සිදු වුණා නම් ඒ කියන්නේ අද වගේ නෙමෙයි. අද නම් පින්වන්නේ මිනිස්සු තලලා පෙලලා මිනිස්සුන්ට අනවශ්‍ය විදියට බදු බර පටවලා මොන තරම් තියෙනවද ආයතන මිනිස්සුන්ගෙන් අනවශ්‍ය විදියට ධනය සූරා කන මිනිස්සුන්ව වංචාවට පත් කරන මිනිස්සුන්ගේ ධනය ගන්න මොන තරම් වංචනික දේවල් රස්සා තියෙනවද සමාජයේ. දැන දැන වංචනික රස්සා කරලා හරියන්නේ නැහැ. ඊට පස්සේ පසුතැවිලි වෙලා හරියන්නේ නැහැ. නොදැන තමන් යම් දෙයක් අකුසල කර්ම සිද්ධ වෙන රස්සාවක් කළොත් අපි කියමු දැන් හැමදාම මස් කඩේ වැඩ කරන කෙනාට මස් කපන්න සිද්ධ වෙනවනේ. මරලා එවන සත්තුන්ගේ මස් ටික වෙන් කරලා කපලා විකුණන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට තමන් එක නොදැනුවත්ව තමයි කරන්නේ. මොකද දැනගත්ත දවසේ ඉඳන් තමන් වළකිනවා නම් ඒක ගැටලුවක් නැහැ. සමහර විට නොදැනුවත්ව කරන නිසා මස් කපන්න සිද්ධ වෙනවා කාලය. මස් කඩවල වැඩ කරන්න සිද්ධ වෙනවා. අපි දන්නවා දුප්පත් අහිංසක අම්මලා තාත්තලා ගොඩාක් රටවල් වලට ගිහිල්ලා මේ වගේ තාම අමාරු කටයුතු වල තමයි නියැලෙන්නේ රස්සාව හැටියට. මස් කපන්න ඊට පස්සේ පින්වන්නේ ඔය ෆාම් වල මරණ සත්තු මරණ තැන් වල තමයි තමන්ගේ රස්සාව තමන්ට නියම වෙලා තියෙන්නේ. හැබැයි පින්වන්නේ දැනගෙන එතනින් අයින් වෙලා හොඳ තැනක් හොයාගෙන වැඩපොළ කරනවා නම් ඔන්න ගැටලුවක් නැහැ. මස් කැපුවයි කියලා පව සිද්ධ වෙන්නේ නැහැ. මතකනේ අර මස්සැද්දගේ සෝවහන් බිරිඳ වැද්ද ගිහිල්ලා සත්තු මරාගෙන ගිනල්ලා දුන්නට මොකද සෝවහන් බිරිඳ සතුන්ගේ මස් කපලා දෙන්නේ සත්තු බිරිඳ මැරුවේ නැහැ. ස්වාමි භක්තියෙන් වැද්දට මස් ටික සපයලා දෙනවා. මොකද ස්වාමි දියණියකගෙන් වෙන්නු යුතුකම ඇය කරනවා. නමුත් ඇය සෝවහන් කෙනෙක්. ආන්න ඒ නිසා පින්වත්නි අවබෝධයෙන් යුක්තව ඉන්න තමන් අතෙන් පව්කමක් වෙනවා කියලා දන්නවනම් රස්සාව නිසා වේවා දරුවෝ නිසා වේවා බිරිඳ නිසා වේවා ජීවි අජීවි මේ මොන වස්තුවක් හරි නිසා තමන්ට පව්කම් රැස් වෙනවා නම් අදාද මේවා නතර කළා හොඳ මාර්ගයට එන්න යහපත් මාර්ගයට එන්න මරණාසන්න මොහොතේදී තමන්ගේ මනසට හොඳ සිතිවිල්ලක් ඇති කරගන්න උත්සාහ කරන්න කර්ම විපාක ගැන තරයේ විශ්වාස කරන්න තමන්ගේ උපදින ස්ථානය පිළිබඳව තරයේ විශ්වාස කරන්න මනෝද්වාරයට ගොදුරු වෙන තමන්ගේ ඊළඟ භවය පිළිබඳව තරයේ විශ්වාස කරන්න. එතකොට පින්වත්නි මේ චුතිසිත සංවර කරගන්න පුළුවන්. එනිසා කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත ආදී මේ දේවල් පින්වත් ඔබට මනාකොට අවබෝධ වෙන්න ඇති අපි මේ කරපු දේශනාව තුලින්. එනිසා හැම දෙනාගේම සසර සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ භවයේදී නිදහස් වෙන්න බැරි නම් ලබන අත්භවයකදී හොඳ සුගතියකට ගිහින් නිදහස් වෙන්න එසේත් නොමැති නම් පින්වත්නි හොඳ සුගතියකට යන්නේ කොහොමද කියලා දැනගන්න අද මේ ධර්ම දේශනාව උපකාරී දේශනාවක් වුණා ඇති කියලා මම සිතන ගමන් අද මේ ධර්මානුශාසනාව අපි හැම දෙනාටම නිවන් දොරටුවක්ම වේවා කියලා නිමාවටපත් කරනවා. පින්වත්නි අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් වසාන ධර්ම දේශනා YouTube නාලිකාව තුලින් දායකත්වයේගෙන කටයුතු කළා විදේශගතව සිටින නිරෝෂා චාන්දනී පින්වත් මහත්මිය විසින්. ඒ පින්වත් මහත්මියගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව හැටියට තබා ගැනුනේ වැල්ලබඩ බූස්සේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා මෑණියන්ගේ ජනවාරි 8 වන දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගැනීම. ඒ දයාබර පින්වත් අම්මට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියලා තමයි අද මේ ධර්මානුශාසනාව පැවැත්වුවේ.
ඒ අම්මට වැළඳී තිබෙන සියලුම රෝගාබාධයන් දුරු වෙලා නිදුක් නිරෝගී සැප සම්පත්තිය උදා වේවා. අද උපන් දිනයේ දෙන මේ අවස්ථාවේදී ඒ අම්මට මේ උතුම් ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ජීවිතයේදීම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සෙසු අරමුණු වශයෙන් පරලෝ සැපත් නන්දිරි සිඤ්ඤෝ දයාබර පියාණන්ට සහ රොෂාන් ඉන්දික සොහොයුරාට පින් අනුමෝදන් කරනවා. නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලූම දෙනාට පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා ධනුෂා ප්‍රියදර්ශනී සහෝදරිය සහ රසික තරංග මස්සිනා ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරෝෂා චාන්දනී මහත්මියගේ දයාබර මිතුරිය වන ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ඇතුළු ඩුබායිහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙත ඉතාම ඉක්මන් භවයක සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේම මේ ධර්ම දේශනාව තුළින් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ පින්වත් අම්මා නිරෝෂා චාන්දනී අම්මා සිද්ධ කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ වන අප ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේම අපේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ පින්වත් කල්‍යාණ මිත්‍ර ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් එතුමාගේ පවුලේ හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එසේනම් පින්වත්නි, අද දවසේදී අපි රැස් කරගත්ත මේ සියලුම පින් සම්මාදිට්ඨික, අල්පේ සාක්‍ය, මහේ සාක්‍ය, සියලු ඉෂ්ඨකාමී හිතකාමී පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අරගෙන අපි හැම දෙනාගේම ජීවිත යන යන තැන තබන තබන පියවරක් පියවරක් පාසා කලට වේලාවට ආරක්ෂා කර දේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමාමහ නිවනින් සැනසේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම පරලෝ සැපත් වන්නට යෙදුන සියලුම මළගිය ඥාතීන්ට හේතු වාසනා වේවා. මේ පින් විශේෂයෙන්ම අද දින ධර්මදේශනාවේ දායකත්වයේ දරන විදේශගතව සිටින නිරෝෂා චාන්දනී මහත්මියගේ නමින් පරලෝ සැපත් නන්දිරි සිඤ්ඤෝ පියාණන්ටත් රොෂාන් ඉන්දික සහෝදරයා ඇතුළු පරම්පරානු ඥාත සියලු මළගිය බන්ධු මිත්‍රාදීන්ටද ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන් මෙත්වා. ඒ හැම දෙනාට උතුම් නිවන් අවබෝධයේ සාක්ෂාත් වේවා. රට ජාතිය වෙනුවෙන් දීපි දූරණ විරුවන්ටත් අපවත් වී වදාලා වූ සියලු මේ අතිවරයන් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා කියලා අපි දෙවියන්ට සහ මිය ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම පින්වත්නි, අද දවසේදී අපි ඒකරාශී කරගන්නට යෙදුනා වූ මේ සියලුම කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් හැම දෙනාගේම ජීවිතයට මේ අලුත් අවුරුද්දක් උදා වුණේ 2022 නව වර්ෂය හැම දෙනාගේම ජීවිත නිදුක් භාවයෙන් නිරෝගී භාවයෙන් පිරී ඉතිරි ඒවා. වසංගත උදුරු වලින් අපේ ජීවිත ආරක්ෂා වේවා. අපි හැම දෙනාගේම ජීවිත සුවපත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම තමයි නිරෝෂා චාන්දනී පින්වත් අම්මා කරන කියන සියලුම රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා කියලා අපේ එතුමියට සෙත් පතන ගමන් එතුමියගේ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා. එතුමියගේ මිතුරිය ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන් ඇතුළු හැම දෙනාටමත් ඩුබායි සේවය කරන සියලු දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා. හැම දෙනාගේම සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා. මහා බෝධියේ මහසෑරදුන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. අපි හැම දෙනාටම නැතැයි යන බසක් කවර කලෙකවත් අසන්ට නොලැබේවා. ඇතැයි යන බසම අපේ දෙසවන් වලින් අසන්ටම ලැබේවා. බුදුරජාණන් වහන්සේ වදාළ මඟ ගමන් කරන්න හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අවසානයේදී විශේෂයෙන්ම මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් හැම දෙනාගේම මෙලොව පරලොව දෙලොව දියුණුව පිණිස හේතු වාසනා වේවා. මේ උතුම් ධර්ම දානමය පින අපි හැම දෙනාටමත් ඔබ සෑම සියලු දෙනාටමත් ඒකාන්ත වශයෙන් මග ඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින්
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම හේතු වේවා, වාසනා වේවා, පාරමිතා ධර්මයක්ම වෙත්වා කියලා ඔහොමම වන්දනා කරගමු. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් වෙසෙන සත් බිය නැතිවෙත්වා, සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති, ඉමිනාතේ සමිඤ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ වැල්ලබඩ බූස්සේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා දෑඹර මෑණියන්ගේ ජනවාරි මස 8 වන දිනට යෙදෙනා වූ ජන්මදිනය සිහි කරමින් ඇයට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ පිණිස තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදේ පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ විදේශගතව සිටින නිරුෂා චාන්දිනී මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිරුෂා චාන්දිනී මහත්මියටත්, ධනුෂා ප්‍රියදර්ශනී එතුමියගේ සහෝදරියටත්, රසික තරංග මස්සිනා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718 57 57 13 දුරකථන අංකයට, 0718 57 57 13 දුරකථන අංකයට. ධම්ම ඔබ සැමට තෙරුවන් සරණයි. 0718 57 57 13, 0718 57 57 13. වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා.